පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. लोके यथार्थवादी उपरी मत मंगीन दंगको मेहम दंग मैदा हतर महान दंग तत्व दमे तत्व अतिवे कुहुमद හොයාගෙන හොයාගෙන යනකොට මේ 14 සහ ඊට කලින් කල්පනා කරපු විදි සහ ඒ හිතපු විදි ඒ ගොඩනැගිච්ච විදි මෙන්න මේ සියල්ලක් අපට තත්භාවයෙන් අරගෙන සත්‍ය භාවයෙන් අරගෙන තමයි දැන් ඉන්න තත්වෙට විග්‍රහයක් දෙන්න වෙන්නේ. ඒ කියන්නේ සියලුම දේවල් සත්නේ. ඒ කියන්නේ ඒකට අපි ලඟ වෙන්නේ. ලඟ වෙලා විග්‍රහ කරන්න වෙනවා. එතකොට ඒකත් එක්ක තමයි දැන් තත්වෙ තියෙන්නේ. प्रश्न एक सिद्धांत वेचि होयागने अनकोट दी तो वायर लोकी कलह युवाद दें उदाहरण फार्लेक सूत्रे फार्लेक सूत्र फार्लेक वाणी वेच बुधर वेच विनय गलती टॉयलेट के वस्तु धर्म कामिंग सह विनय कामिंग पुंची इलाक दिगोल वाद विवाद कर එතකොට මේකේ ස්වභාවය හොයාගෙන යනකොට අන්න අර මූල ආරම්භ වෙනකොට පුංචි එක දෙයකට ලොකු දෙයක් මෝරලා ගිහිල්ලා. එහෙනම් අර කාරණාව එක්ක හොයාගෙන යනකොට ඒ සිද්ධියේ තත්භාවයක් ගත්ත නිසා තමයි අපට ඒකේ ප්‍රභවයක් හම්බෙන්නේ. සත්‍යභාවයක් ගත්ත නිසා. අපි දැන් කලහය. දැන් ප්‍රශ්නේ. දැන් හොයන දේ දැන් අරපු දේ. දැන් අරපු දේ මොකද්ද කියලා किसी सद्भाव मनोहरी मूल सिद्धांत मूल सिद्धांत मट कौरवारी मणिंदी ඒ කාරණාව පිළිබඳ යථාර්ථවාදී වෙන්න ගියොත් ඒ මට මේ දැන් සිදුවෙන සිද්ධිය තව කෙනෙක් මුල් කරගෙන මට මේ බණින්න හිතෙනවා කියලා මේ දැන් සිදුවෙන සිද්ධිය පිළිබඳව ඒ සිද්ධියට දැන් සිදුවෙන සිද්ධියට අල්ල ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ දැන් සිදුවෙන සිද්ධියට අල්ල ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ අන්න ක්‍රම දෙකක් දැම්මන් කියනවා එකක තියෙනවා ලෝකයේ මට්ටමින් ප්‍රශ්නේ ලෙහෙන ක්‍රමයක් මේ ලෝකයේ ඉදලා එතකොට ලෝක දැන් මම ඇත්තටම මේ දැන් සමහර දේවල් වල පැහැදිලි කරලා පෙන්නන්නේ දැන් ලෝකයේ කියන කාරණාවේදී ලෝකයේ ඉදදී ලෝකයේ ශ්‍රේෂ්ඨ දේවල් එක්ක අපි ඉන්නතෝනේ
ප්‍රශ්නයක් අර්බුදයක් වෙනවා කියන කාරණාව ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයිනේ. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ දේ නැතිනම් ඒක අයින් කරන්නට ඕනේ. එතකොට ඒකට ලෝකෙ මට්ටමින් ප්‍රශ්න කලහ විවාද අර්බුද ඇති වෙන ආකාරය දිහා දකින්නට ඕනේ. දැකලා ඒක ඉවත් කරලා හැබැයි දැන් ලෝකේ ජීවත් වෙද්දී අර්බුද නැතුව ජීවත් වීමක් තියෙනවනේ. දැන් අර්බුද නැතුව ජීවත් වීමක් තියෙනවා කියන එකත් දැන් අපි අනවශ්‍ය විදිහට කල්පනා කරන්න ගියොත් ධර්මපරියායක් ඇටියෙද කියලා අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. උදාහරණයකට අපිට මල් ගහක් හදන්න බෑ. ඇයි? මොන දෙයකටද මේ මල් ගහ කියලා එකකුත් හදාලා අදාළත්වයක් නැහැ. මල කියලා එකකුත් අදාළත්වයක් නැහැ. ඉතින් මේ මල් ගහක් හදලා ලස්සන භුක්ති විඳින්න කොහොමද? එහොම තේරි කරන්න හම්බෙන්නේ නැහැනේ. එතකොට නම් අපි දැන් සමහර වෙලාවට කතා කරන්න යනකොට සමහර කතාවල් අපිට තියෙන්න පුළුවන් ධර්මය කියන කාරණාව තුල මුල් කරගෙන ලෝකේ ජීවත් විය යුතු සමහර දේවල් එපා කරවනවා. හැබැයි එතන තාත්වික නෑ. එහෙනම් තේරගතවල මේ රහතන් වහන්සේලාට පරිසර සුදුරත්ව විදිහට හැකියාව ලැබෙන්න ඉඩක් නැති වෙනවා. එතකොට ඒක ලෝක පරියායන ඒ කාරණාව කතා කරන්න වෙනවා. එහෙනම් එතනදී අපට පෙන්වන්න පුළුවන් ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකයේ ස්වභාවය එක ලෝකයේ දෙයක් එක විතරයි. හැබැයි ඒක තියෙන්න තෝනේ හරි විදිහකට. ඒ කියන්නේ කෙලෙසයක් ඉස්මතු අපේ ජීවිතයට අනුව ඊට අදාළ කෙලෙසයක් ඉස්මතු නොවන විදිහට තියෙන්න ඕනේ. හැබැයි කෙලෙස් නැහැනේ මේ. දැන් අර මේ ළඟදී කවුරු හරි මගෙන් ඇහුවා මේ බුදුරජාණන් වහන්සේ ගැන ඔය ලස්සනට මල් පූජා කරන්නේ වා ඒ වගේ දේවල් කරන එක රාගය ඇති වෙනවා. මොකක්ද ඔන්න මොකද රාගය ඇති වෙනවා තමයි. රාගය නැතුව ඉන්නේ කොහොමද? දැන් අන්න ඒ වගේ අන්තයට යනවා ඊළඟට. දැන් මම මෙතනම තමයි මම මේ විනෝද පල්ලක මම පිළිම් බලනකොට බලන්න කොච්චර සුන්දරත්වයක් ඇති වෙනවද කියලා. දැන් ඒ කාරණාව අපට ලෝකෙ මට්ටමින් ශ්‍රේෂ්ඨ දෙයක්නේ. දැන් ඒකත් වැරදි කියන්න අපට වැරදි කියන්න බෑ. ඒක ධර්මයේදී ඊතර වීම නෙවෙන්නේ. මං වැරදි කියන්නේ කොහොමද? මම ඉඳලා මං ඔබ වැරදි කියන්නේ කොහොමද? ඔන්න ඔය වගේ යන්නේක වළක්වන්න තමයි අර පැත්ත අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ප්‍රශ්න අර්බුදයේ විසඳන කාරණා පැත්ත අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය වගේ දෘෂ්ටි වලට අනේක වළක්වන්න. නැත්තම් මොකද වෙන්නේ? අපේ ලෝකේ ජීවත් වෙන්න බැරි නෝ ඔක්කොම ශුන්‍යයි. ඔක්කොටම අර්ථයක් නැහැ. කිසිම දෙයක් ගන්න ඇයි දැන් අපි ලෝකේ ඉන්න මට්ටමදී අපට ඉන්න විදිහක් නැති වෙන නේද? ඒ නිසා කලහ විවාද ප්‍රශ්නේ අරුබුදේ කියන කාරණාව අයින් වෙලා යහපත් පැත්තේ ඉන්නවා කියන කාරණාව තියෙනට ඕනේ. එතකොට ඒකේ ඇලීමක් ගැටි ඇලීමක් තියෙනවා. ඉතින් සනහේ කලහ විවාද ඇතින පැත්තේ නේද කියන්නේ? එතකොට අර මේ විතක්ක සංකාන සූත්‍රය තුන්වෙනි කාරණාව විතරේ කියන්නේ අර සකස් වෙන එකක් වෙනවා කියන්නේ. එතන කියන්නේ අර ලෝකෙ මට්ටමින් කොහොමත් අපට ලෝකේ එකක් විග්‍රහ කරද්දී ලෝකේ මට්ටමින් කතා කරන්න වෙන්නේ වෙනස තියෙන්නේ දැක්මේ ස්වභාවය. එයාගේ ඇතුලේ දැක්මේ ස්වභාවය තියෙනවා. ඒක වෙනස විතරයි තියෙන්නේ. නැත්නම් ලෝකේ මට්ටමින් තමයි කතා කරන්නේ. ප්‍රශ්නේ ඇති වෙන්නේ එතන මේ ඒ භික්ෂුන්ට මේ එතන තත්භාවයක් ලැබෙනවා කියන්නේ නිත්‍ය කියන්නේ එතන. නිත්‍ය සත්භාවය කියන්නේ නිත්‍ය කියන්නේ. අන්න කාම භවය, රූප භවය කොහොමද? රූප භවය කියන්නේ රූප භවයම තමයි. නමුත් ඒක නෑ රූප භවය නෙමෙයි. කාම තණ්හා කියන කාරණාවත් එක්ක භව තණ්හා ඉභව තණ්හා කියන කාරණාවත් එක්ක තමයි ඒක. භවය කියනකොට පැවැත්ම. ඒ පැවැත්ම කියනකොට කාමය කියන්නේ කාමය කියන දෙයක් ජීවිතයේ යෙදීීමේ පැවැත්මක්. එතකොට රූප භවය කියනකොට කියන්නේ එතන එයාගේ ફોකස් එක තියෙන්නේ ස්වરૂපයක් කියන එක. කාමයක් කියන එක නෙමෙයි. එතකොට ඒක මුල් කරගෙන තියෙන පැවැත්ම. දැන් කාම තණ්හාව දැන් තණ්හාවේ කෘත්‍ය විග්‍රහ කරනකොට නම් භවතන් කාම තණ්හාව කියනකොට පැවැත්මක්ම නේද? එතකොට අර ඒත් එයාගේ ફોකස් එක ඇටියට භවයේ කතා කරොත් කාම භවය. එයාගේ ස්වરૂපේ කාම යගේ ඉදීමද කාමයේ කියන ස්වરૂප භවයක් පැවැත්මක් තියෙනවා.
රූපය කියනකොට ඇත්තම අර කාමයේ කියන දේ ඉක්මූප තනයි තමයි රූපය කියන ස්වરૂපය කියන එකක් විතර කතා කරන්න පුළුවන්. දැන් අර මේ අපි අවකලාප සූත්‍රය කතා කරේ ලෝකේ හැමදේම හැඟීම් කියන එක මඤ්ඤණා කියන එක. හැබැයි හැමදේම හැඟීම් හැමදේම මඤ්ඤණා අපිට මඤ්ඤණා නැතු වෙන පුළුවන්. එතකොට අරහත් වෙන කියන්නේ කියන්නේ මේ ලෝකේ හැඟීමක් නැතුව මඤ්ඤණාවක් නැතුව කාටවත් ජීවත් වෙන්න බෑනේ. මොනවා හරි කාමයේ අයිනම රූපෙක් මොනවා හරි දෙයක දැන් මම ඒක අර යලච්චන බුදුරණවහන්සේව දැකලා බුදු බුදු පිළිමය දැකලා ඒ හටගන්න ඒක හැඟීමක් තමයි නැත්තේ නේ. හැබැයි අපට ඒක කුසලයේ පැත්ත. ඒක බැඳීමක් තමයි. ඒක රාගයක් තමයි. හැබැයි කුසලයේ පැත්ත. අකුසලයේ පැත්ත කියන එක නෙමෙයි. එතකොට ඒකත් එක්ක අපි අර දැන් අපි හිතමුකෝ ලෝකයේ පැත්තේ අපි බැඳීමක් කතා කරන එක ඒ ඒ මිම්මත් එක්කයි මනින්න ගියොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි අර ඒ මිම්මත් එක්ක මනින්න යන නමුත් අර මැනීම වෙනස්. එතකොට ඒකේ කුසල පක්ෂික මැනීමක් එක්ක යන්න තියෙනවා. මාර්ග භාවිතය කියන්නේ ධර්මයේ හිතනකොට එක පාටම සියලුම හැඟීම් අතහරින්න ඕන කියලා. එහෙම අතහරින්න බෑ. හැඟීමක් අල්ල ගන්න හැඟීමක් පවතිනවා. සියලු හැඟීම් අතහරින්න බෑ. එතකොට ඒ හැඟි දැන් අපි ඔන්න සාධාරණයි සියලු හැඟීම් අතහැරලා අපි ජීවත් වෙනවා නම් කිසිදු හැඟීමකට අහු වෙන්නේ නැතුව එහෙම ජීවත් වෙන්න බැරි ලෝකේ. එහෙනම් ඒ නිවිලානේ. එහෙනම් ලෝකේ වටිනා තියෙන හැඟීම් එක්ක අපට ජීවත් වෙන්න වෙනවා. ඒවා හැඟීම් තු ලෝකේ ඉඳීමන්නේ. දැන් අපි හිතන හැඟීම් නැතුව ලෝකේ ඉන්න පුළුවන් කියලා. හැඟීම් නැතුව ලෝකේ ඉඳීමක් නැහැ. මොන හරි හැඟීමක් එක්ක ලෝකේ ඉන්නේ. එහෙනම් ඒ වටිනා හැඟීම අපි අල්ල ගන්නට ඕන. එතකොට ඒකත් එක්ක අපිට සමහර දේවල් අතහරින්න තියෙනවා, සමහර දේවල් අල්ල ගන්න තියෙනවා. ඒ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් යද්දී තමයි අර ඉතින් අර කල්‍යාණ මිත්‍ර බන්ධනය කියන කාරණාව තියෙන විදිහන්නේ. එතකොට ඒ එතන ඒ හැඟීමක් එදෙනවා. එතකොට ඒ හැඟීමත් එක්ක තමයි ජීවිතේ පවත් කියන්නේ අපි අල්ලගෙන වාසය කරන්නේ. නැත්නම් අපිට හැඟීමක් නැතුව ජීවිතේ ඉන්න වෙනවා. හැඟීමක් නැතුව ජීවිතේ ඉන්න බෑ. ඒ නිසා තමයි අර අර ලෝකයේ පැත්තේ ප්‍රශ්නේ පැහැදිලි කරන්නේ. ලෝකයේ අර ලෝකයේ පැත්තේ අර්බුදයට යන්නේ නැතුව දැන් ඕක මහනිදානිසරක් නෙමෙයිනේ. ඕක තියෙනවා මේ ධාතු සංයුක්ති සූත්‍රයක් තියෙනවා. ඊළඟට ඕක තියෙනවා සක්කපඤ්ච සූත්‍රයක් තියෙනවා. ඔයි සූත්‍ර ගණනාවකම තියෙනවා. තව කාරණා සනස ඒ කියන්නේ නාම විඥාන පත්‍ය නාම රූප කියන එකට මෞකසේ උදාහරණ දෙන්න සන. එතෙන්දී සනස එතන කියන්නේ මෙතන පුද්ගලයේ කිඳලා යාගේ විඥානය ගැන කතා කරොත් අර ඩබල් විඥානයක් වෙන හින්දා විඥාන ඒ පත්‍ය පෙන්වන්නේ විඥානයක් නොයදෙන විද්‍යට මෞක්ෂයට විඥානේ දැසගත්තේ නැත්නම් නැත්නම් පොළොමිතේ විඥානේ ගියොත් නාම රූප වල වර්ධනයක් තියනවා කියන හැමසම දෙතෙන්දී මේ දැන් ඒ උදාහරණේ ගත්තේ සවන්නස් දැන් බාගතුන් වහන්සේම කියනවා භවෙන් භවයට යන විඥානේකුත් තියනවා කියලා පැත්තකුත් තියෙනවා ඒ ලෝකේ පැවැත්ම ගත්තම ඒක පිළිබඳව දැනුමක් තියෙන නිසා ධර්මයක් කියන්න ඕනෙත් නෑ භවෙන් බටන විඥානයක් තියෙන එක ඒක හැමම නම් ඒක ආය බුදුරණවහන්සේ ඉගෙන ගන්න ඕනේ ඒක උදාහරණයක් උපමාවක් ලෝකෙ දෙන්නේ ලෝකෙ දැන් බලන්න මේක ඇත්තටම මේ පුදුමයි මේ ධර්මයේ දොන්න විදිය. ඒ කියන්නේ ලෝකේ දැනෙන විදිහට ලෝකේ ගෝචර වෙන විදිහේ කාරණාව කල්ලගෙන ඒක නොවන විදිහට ධර්මය. මොකද තමයි වැරදියට අර්ථකථනය කළා පටිච්චසම්පාදයට අර ඒක දාගන්න.
ලේසි ඒ පැත්තෙන් අත්දැකීම ගැන ලේසි නෑ මේ පැත්තෙන් කියන්න හරි අමාරුයි. උදාහරණයක් ඇතුළ ගත්තේ නැත්නම් තමයි මේ ප්‍රශ්නේ. ඔව්. උදාහරණෙම පෙන්නන්නේ විඥාණයට නාම රූප පිටන්න ඕන කියන විදිය පෙන්න. මේක ඒක ඒක පැහැදිලි ඉස්මතු කරන්න තමයි අර්ථ දීලා තියෙන්නේ. අවතරසන් තද සෝතන් සුසුත්තේර විත්‍යා රූපටි විද්දා කියන එනත් ඒකාන්ත කරනවානේ විවිලෝකයන් එතන අලගත් දූම සූත්‍රයේ දේශනා කරනවා මේ මනාවට ප්‍රකට කළ විවෘත කළ හෙලි කළ එතකොට කඩමාල් විමත් කරපු ධර්මය කෙනෙක් ඒකට සද්ධාමත් ප්‍රේමමත් එකක් වර්ග පග පුරාණ එතකොට එතන ඒ විත්‍යා රූපටි විද්දා වෙනවා කියන අර්ථය ගන්න පුළුවන් දැන් කඩමල ඉවත් කර දැන් දිත්‍යස උපපටි විද්‍යා කියන එකේ තේරුම වෙන්නේ ධර්මයේ සුතේනි රවුල් කරගත්ත කියන එකනේ. දවස්තන කියන්නේ මොකද්ද? චින්න විලෝකිත කියනකොට ඒත් පෙරහැල ඉවත් කරනනේ සුතේනි රවුල් කරගත්ත කියන එක. අතරම දේශනාවේ හම්බ වෙන ඔන්න ඔය කාරණාව කියන්නේ සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කියන කාරණාව අර්ථානුනිත වෙන එකක් තමයි මම ඔක මං ඉතින් දේශනාවක් කියලා තියෙනවානේ. අර්ථානුනිත වෙන එකක් තමයි එහෙම නැතුව වෙන ක්‍රමවලට බුදුරජාණන් වහන්සේව හම්බෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් එතන අවබෝධය නෙමෙයි. එතන ඉන්න කෙනා. නැත්තම් අපිට ඉන්න කෙනාගේ රූපයක් විතරනේ හම්බෙන්නේ. ඉන්න කෙනා කියන්නේ ඉන්න අපි ගත්තොත් කල්‍යාණ මිත්‍රය. උතුම් පරම කල්‍යාණ මිත්‍රය. ඒ කියන කාරණාව අවබෝධය කියනකොට කෙටිම සෝතාපන්නයි කියන එකමද? චින්න විලෝකිත වීම කියන එක කියන්නේ ධිට්ඨි සුප්පටි විද්ධා කියන්නේ දැන් මනසාන ප්‍රකෘති කියනකොට මනසින් විමසනවා කියනකොට ධිට්ඨිය සුප්පටි විද්ධා කියනකොට දෘෂ්ටි කියන දැකීම වශයෙන් මනා පිරිසුදු වුණා කියන එක නේක. කියන්නේ දැනුම. එතකොට මනාව පිරිසුදු වුණා කියන්නේ වැරහැලිවත් වුණා කියන එක. නැත්තම් පිරිසුදු වෙලා නැහැ. ඒක වැරහැලිවත් වෙනවා කියලා කියන්නේ විවිධ මතිමතාන්තරට කයින් වෙලා හිතන්න ඕන දෙයක් ආවා කියන එක. ඒකකට සංදර්. ඒකයට විතරද මේ ඒකයට තියෙන කතාගත සුබෝධින් කියන කාරණා. ඒක සෝතප් සේකයා කියන එක වචනට වඩා සෝතපන්න කියලා කියන එකම තමයි කතා කරන්නේ. මොකද සේකයා කිව්වොත් සේකා ඉති වෙනවා සෝතපන්නට කලින් නෑ. එකෙන සද්දානුසාර ධම්මානුසාරි මාර්ගය යන හැසේක බය අතර කතා කරන්නේ කෙලින්ම කතාගතස්ස බෝධින් කියන එක හොතපන්න කෙනා දුන්නා. ඉතෙක් හොතපන්න ඉතෙක් බුදුරන් වහන්සේ කියන එක එක නෙමෙයි කල්‍යාණ මිත්‍රයා කියන එකත් එක්කයි තියෙන්නේ. යාත් තමයි මේ බුදුරන් වහන්සේ කියපු ධර්මයේ සත්‍යය කියන එක එන්නේ. එන්නේ. ඔය දැන් නර මම කවුද පොතේ මම අවසානයේ දුන්න විග්‍රහය ඔන්නෝකනේ. ඒ කියන්නේ යම් කිසි ලෝකයේ අසාමාන්‍ය දෙයක් විග්‍රහයක් තමන් සාක්ෂාත් වෙනකොට දැක්මක් ඇති වෙනකොට නිරායාසයෙන්ම ඇතුළෙන්ම වෙන කාරණාවක් තමයි මෙහිම දෙයක් කවුද හොයාගත්තේ කියන එක. මම රේකණි අවසානයේදී අහන්නේ කවුද මේක හොයාගත්තේ කාගෙද මේක මේ ධර්මේ කවුද මෙහෙම විග්‍රහ කළේ? ඒක ස්වභාවයක්. එතකොට අන්න එතනදී බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් නම් නොකලාට එයා අතගතස බෝධින් තමයි දැක්කේ. එතකොට ගන්න අදට මේ අර ධාතු විභංග සූත්‍රයේදී අර කවුද මේ කුක්කුසාති රජතුමා වෙලා එතන දැන් බුදුරජාන් වහන්සේ කියලාවත් කවුරුවත් කියලාවත් ඒක දන්නේ නැහැ. කවුරුවත් කියලා නේ බුදුරජාන් වහන්සේ කියලා දන්නේ. එතකොට මේ ධර්මයක් කියනවා. එතකොට එයාගේ පරම කියන වචනේ කෙලින්ම දාන්න බැරි වුණාට පරම කල්යාණ මිත්‍රත්වයට තමයි යමු උනේ. එයා මොකක්ද දන්නේ නැවට අර කියන බ්‍රාහ්මණ ශ්‍රමණවරු ඇත්තනේ කියන්නේ. ඒ කියන ශ්‍රමණයාට කන් යොමු කරා. එතකොට ඒ කියන ශ්‍රමණයා පරම කල්යාණ මිත්‍රත්වය කියන එක එයාට ආරෝපණය වුණාට කරන කෘත්‍යයේදී පරම කල්යාණ මිත්‍රත්වයේ කෘත්‍යය දුනේ. මොකද කෙනෙකුට ලේසියෙන්
මේ කෙනෙකුගේ ස්වභාවය දැකලා විග්‍රහ කරන්න අනික් කෙනෙකුට බෑනේ. එතකොට එහෙනම් භුක්කුසාතිත කල්‍යාණ මිත්‍රයෙක් පරම වචනයට සම්පූර්ණයෙන් අදාළ වෙන්නේ නැහැ. ඒක අර බුදුරණවහන්සේ කියලා දැනගත්තාම තමයි යාගේ පැත්තෙන් අදාළ වෙන්නේ. එහෙම නැතුව වුණාට එතන සිදුවෙච්ච කෘත්‍ය පරම කල්‍යාණ මිත්‍රයාගේ කෘත්‍යය. එතකොට පුක්කුසාදී අනාගාමි වෙන්න ඕනේ නැහැ බුදුරණවහන්සේ කියලා තේරුම් ගන්න. ඒ අසාමාන්‍ය ක්‍රමයක් එක්ක ඒ ප්‍රශ්නේ අහන්න තිබුණා. කවුද සාස්වන් වහන්සේ කියලා. නමුත් මේ හොයාගෙන යන ක්‍රමයයි හොයාගෙන යන විදිහයි සියල්ලක් මේක ගත්තාට පස්සේ අනික රූපේකුත් තියෙනවනේ. දැන් අපට මේ ඒ රූපේ ගැන අහලා තිබ්බනේ. ওই සියල්ලක් මේක ගන්නකොට ওই තේජාසිත භාවයයි ඒකාන්තයෙන් මේ බුදුරණවහන්සේ තමයි කියන කාරණාවට යමු. එබැයි මේ බුදුරණවහන්සේ කියන ධර්මයෙන් අවබෝධ වෙච්ච බුදුරණවහන්සේ නෙමෙයි. පරම කල්යාණ මිත්‍රයා කියන බුදුරණවහන්සේ. ඉස්සර මනුගත වුණේ කල්යාණ මිත්‍රයාට දහම දැක්කා. ඊළඟට මට පුක්කුසාසිත ගෝචර වුණේ බුදුරණවහන්සේ නෙමෙයි. පුක්කුස ඒ කියන්නේ අවබෝධයත් එක්ක කියන එක නෙමෙයි. පුක්කුසාසිත ගෝචර වුණේ පරම කල්යාණ මිත්‍රයා කියන කෙනාත් එක්ක. අවබෝධය කියන කාරණා පුක්කුසාතර ගෝචර වීමක් නෙමෙයි මේකේ කෙතර වීමක් එක්ක. බුදු කෙනෙක් කෙනෙක් රූපයෙන් යා මේ ඉස්සර මාවස වදින්නේ කතා කරා. ඔව් ඉතින් දැන් එයාට වෙනම බුදුරණවහන්සේ කියන කාරණාවක් වෙනම හැඟීමක් තියෙනවනේ. ආ එහෙමයි. වෙනම හැඟීමක් තියෙද්දී මේ හම්බුනේ කෙනෙක් අතරමඟදී. එතකොට යාට යා අදාළ නැණි හම්බෙච්ච එකන. හැබැයි මේ කියාගෙන යන කාරණාවේදී බලන්නකෝ ශ්‍රමණේක් මේ ඇත්තයි කියන්නේ කියලා කාරණාවත් එක කන්නේම කරා කියන තැනම අර කල්යාණ මිත්‍රත්වයට යොමු වෙන බව කියන කාරණාව. කියන්නේ ලෞකික සම්මාදිටියේ ප්‍රබලත්වය කියන එක. එතකොට ඒකත් එක්ක යොමු කරගෙන අහගෙන ඉන්නකොට ඊට අනුව චින්තනීය මෙහෙවනකොට අනිවාර්යයෙන්ම ඒ අනුගත වීමත් එක්ක දහම දකින්නවා. එතකොට මේ විස්තර විභාගය බුදුරණවහන්සේගෙන් අහලා තියෙනවා. ඊළඟට කාය ස්වરૂපයේ ස්වභාවය අර ඔක්කොම උතෙන් ආදේශ වෙනවා. එතකොට කියන්න ඕනේ. දැන් අපි නිකමට හිතලා බලන්නකෝ මෙහෙම. නම් උදාහරණයක් කියන්නකෝ මෙහෙම. දැන් මම මේ දැනට නම් ඉතින් ඉන්න ඔයාලට වඩා නම් වැඩිම. මෙහි ඉන්න ඔක්කොටම වඩා දැන් මගේ වයස පේනවා. අපි හිතමුකෝ ඔය පුණ්‍යහඳුරු ඊළඟට මේ සිරතන එහෙම ඉන්න අවස්ථාවක මගේ බණ අහපු කෙනෙක් හොයාගෙන මෙහෙනවා කියලා. හොයාගෙන ආවම දැන් අර කට්ටියත් ඉස්සෙල්ලා දැකලා විශ්වාසෙම ආව දකින්නකොට නිකන් මේ අර ලොකු හාමුදුරුවෝ කියන කාරණා අපි තමු YouTube එහෙම වෙලා තියෙනවා. YouTube එකේ දැකලා නැහැ කියලා. ඊළඟට කරුණු කියනකොට නිකමට එන්නේ නැද්ද? ආ මේ සාන්නහසනේ මේ කියලා කතා වෙනවනේ. අන්න ඒ වගේ තමයි. ඒක සිද්ධිය වුණා ඇත්තටම මේ කරුණු කියන්න කලින් මේ අපේ සාන්නහසලා දෙනවක් හරි එකනමක් හරි කටකරුණු සාන්නහස හැමෙන්නේ. මම මෙහෙත් වුණා ඇත්තටම මටත් ඇවිදilla වුණා. මේ ඒ ඒ සිද්ධිය මේ ඒ විදිහටම වුණා. මෙහෙත් කට්ටිය ආවට පස්සේ මේ කටකරුණු සාන්නහසෙන් ගිහිල්ලා අහනවලු කටකරුණු සාන්නහස කියලා කියන්නේ ඇට කෝට්ටක් වගේ එකක් හරියට නැති මේ ටිකක් නැමිලා එහෙම අනික ෆොටෝ එහෙම නැහැ. සාන්නහසෙන් අහනවලු මේ සාන්නහසාවි කටකරුණු සාන්නහස හැම්බෙන්න මේ සාන්නහස ඉන්නවද සාන්නහස කොහෙද ඉන්නේ කියලා අහනවා. ආ ඉන්නවා පොඩ්ඩක් ඉන්න කියලා. එහෙම අර සාන්නහසෙන් ඒ විදියට ඔහම තමයි කියලා අර එහෙම ඉන්නේ නැහැ. ඉතින් අර හොයාගෙන යනකොට අපි ප්‍රතිරූපයක් මවාගෙන යන්නේ. කතා කරනකොට ධර්ම කතාවක් කතා කරන්න පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ එහෙනම් කියලා අන්න එහෙම කියනකොටම බලන්නකෝ එහෙම කෙනෙකුගේ මේ ශ්‍රමණවරු ඇත්තයි කියන්නේ කියන කෝණේ හැරෙන්න හොයාගෙන ගිය කෙනාගෙන් මේ අහන්නේ කියන කතාව යන්නේ නැහැනේ. හොයාගෙන ගිය කෙනාගෙන් යන්නේ කියලා යන්නේ නැහැ. පස්සේ නියට තේරෙන්නේ කැතිවද අසජි දන්නාසේ හම්බේලා ප්‍රසිද්ධ බලදාජයගේ ආයතන ධර්ම සත්‍යයක් කියනකොට අවබෝධයක් කරන නිසන්නස් අර ඒ තියෙන ගතියත් එක්කනේ. ඔව් ඒ ප්‍රතිපරබ්‍රජකයේ තියෙන ගතියත් එක්ක. දැන් මේ පුසාදිරකත් ඒ වෙනේ ගතියක් තියෙන කෙනෙක් නේ නිසන්න බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැතුනොත්. ඔව් පුසාදිරකත් සත්‍යයක් කියන කෙනෙක්. ඒ කියන්නේ ඒ ඉන්දියා සමාජයේ සාදත් එහෙමයි තිතෙත් එහෙමයි මේ ශ්‍රමණවරු ඇත්තයි කියන්නේ කියන කාරණා ගොඩාක් තියෙනවා.
ඒක සවනංශ දැන් එයාගිට ඇත්තෙන් ඇත්ත කියනවා කියන එක නෙවෙයි නැත්තම් දැන් පතාගතන වාසේ ධර්මයක් එක්ක තමයි හැම සමානියම නෑ 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 ශ්‍රමණ කෘත්‍ය කියනකොට වංචනිකයෝ නෙමෙයි ශ්‍රමණයෝ කියන්නේ අන්න ඒකයි යථාර්ථවාදී ධර්ම කියන එක නෙමෙයි දැන් අද කාලේ නම් ඉන්නවා වංචනිකයෝ අතීත කාලේ එහෙම වංචනික ඇටියට මේ කියන්නේ එයාගේ පැත්තෙන් එයා වංචාවක් කරන්නේ මොකද එයා අවබෝධ කරලා කියලා කිව්වත් කියන්නේ එයාගේ පැත්තෙන් සුපර සාන්සේ වගේ මේ එදා මේ වෙනත් බුදුරජාණන්සේ දාසනේ තොරව කට්ටියට ඔහොම යොමු වෙලා තියෙන සන්න ධර්ම අවබෝධයක් ඇතුළට ඒක අර කියන්නේ ශ්‍රද්ධා ගෞරවයෙන් අර උපාසක හිටිය දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් එයා එනවා කියන අර ශාසන වලත් එනවා දැන් බෝධිසත්වත් මේ අලාරගම් බුද්ධග්‍රහ පුත්තලකට ගියා बुद्ध कीने कहने तथागत कीने अभी वचन अभी व्यवहार वचन धर्म कारण कविले පවතින يعني සමාජීය විවහාරකට ආපිව නෙමෙයි අර ධර්මිකින් විවහාරගත වෙච්ච එක. හැබැයි දැන් තථාගත කියන වචනේ අර්ථානිතභාවය වලුත් එහෙම. එතකොට දැන් එයාලගේ විවහාරයෙන් තථාගත දැන් යම් දහම් පරයයකින් එහෙම ස්වභාවය විස්තර කරාට පස්සේ එයාටයි කියන්න ඕනේ මේ මේ විවහාරයට මේ මේ තථාගත කියන කියන්න ඕනේ. අපි අපිට බුදුරජාණන් වහන්සේ තියෙනවා බුකුසාතිත් ඉඳලා අපිත් පැත්තකින් ඉඳලා දැන් එහෙම ඉන්න එකම එකම බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රය විතරයි පරම කල්යාණ මිත්‍රත් විතරයි සත්‍යගතස්ස බෝධින් දැන් යමදස්ස කියපු විග්‍රහය සත්‍යගතස්ස බෝධින් කියන කාරණා යථාර්ථවාදී භාවය තමයි ඒක කථාගත හේව සභාවයට පැමිණි බුද්ධ ආවෝදත්වයට පැමිණි ඔය නිර්වචනය යථාර්ථවාදී භාවය सिद्धिय පැනවීම කියනකොට අපට පේන විදිහ දැන් අපි ගත්තොත් මම කනවා අපට ඒකේ අපසරියක් හම්බෙලා තියෙනවනේ අපි ඕකෙන් යන්නේ දැන් අර මං එදා කිව් කෝපය අනිත්‍යයි කියන කෙන අපට යන්න තියෙන්නේ කෝපය කියලා ඇවිමින් එතකොට ඒක ලෝකේ පැනවීම හැබැයි යෙදීම කෝපය නෙමෙයි යෙදීම කියන්නේ යෙදීම කියන්නේ සිද්ධියක්නේ සිද්ධියක් වෙලානේ අපිට මේ පැනවීමකට ගිහිල්ලා තමයි සිද්ධිය හොයන්න යන්නේ පැනවීම නැත්නම් අපිට ලෝකෙ ඉන්න බැරි වෙනවනේ ඉතින් පැනවීමක් කියන එක ඥානයක් නෙවෙයි ඒක ඒකත් එක්තරා ඥානයක් පැනවීම බව කියන්නේ මේක පැනවීමක් කියන කාරණාව ඒකාන්ත තියනවා කියන එක පැනිනවා කියන එක නම් ඒක තියනවා කියන ගැනීම අයින් වෙනවා අයින් වෙනවා යෙදීම කියනකොට හොයන්න ඕනේ. ඊගෙන තමයි පැනවීම කියන කාරණාත් එක්කමනේ සිද්ධිය කියන තේමෙන්නේ නේද? පැනවීමක් නැත්නම් සිද්ධියක් නේද? පැනවීමක් කියලා නෝනක් කියනට හිමක් අහනවා යෙදීමක් තියෙන්නේ කියන්නේ මොකක් කරේ කියන්නේ එයාට හොයන්න යන්න ඕනකමක් එනවා ඒකත් එක්ක. ඇයි මෙහෙම පැනවීම මේකට? මොකද්ද මෙතන යෙදුනේ සිද්ධිය මොකද්ද? ඔන්න ওই ටික එයාට එනවා හොයන්න. තයි කියලා ගන්නවා කියන එකත් පැනවීම කියන කාරණාව සාධාරණයි. සාමාන්‍යයෙන් එහෙම දැන් මේ පැනවීම කරනකොට මේ විදිලා මෙමාරි සැලෙන්නේ ප්‍රයන්න යනකොට එන්න. ඒකේ අර මේ ප්‍රයන්න යනකොට කියනවාද දැන් මේ
ඒකේ ස්වභාවය දැන් සම්මතයන්නේ ඉදුණක් කියලා ලිනොක් වෙනවද නැහැ කියලා. ඒ හැබැයි විමසන්න ගන්න කර්ම ඇතුලේ ආපහු විග්‍රහ වෙන දෙන්න ඇතරම් බැලුත් දැන් අපිට නිකන් එහෙම එන්නේ නිකන් ඒ අනුමාන වල අපි දිගටම විමසන්න නැති නිසානේ විද අනුමාන එන්නේ. लगे